සුබ දවසක්. වෙනද වගේම මම අදත් තව දැකුම් නැකරමි channel එකෙන් තවත් අලුත් වැදගත් වීඩියෝ කරගෙන අදම කතා කරන්නේ අකුණු ගහනකොට ට්‍රිප් එක ඔෆ් වෙන්නේ ඇයි? ඒකේ සිද්ධාන්තය මොකද්ද කියලා ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරන්න. ට්‍රිප් එක මොකද්ද මේ ට්‍රිප් ස්විච් එක කියන්නේ? නමුත් මේකේ ඇත්තම නම ට්‍රිප් ස්විච් එක නෙමෙයි. ඒක අපි මිනිස්සු හදාගත්ත නමක්. මේකට කියන්නේ නිවැරදිම නම තමයි කාන්දු පරිපත බිඳිනේ, නැත්නම් RCCB residual current circuit breaker device. ඉස්සරහට එන්නේ බක් මහා කුණු ගහන කාලයක් නිසා මම කල්පනා කරා ඔයගලන්ට ට්‍රිප් ස්විච් එක ගැන පොඩි අදහසක් අරගෙන එන්න. අකුණක් ගැහුවා කියලා ට්‍රිප් එක ඔෆ් වෙනවා කියන එක නම් බොරු කතාවක්. එහෙම නොවෙන්නේ ඇයි කියලා මම මේ කතාවෙන් ඔයගලන්ට පැහැදිලි කිරීම කරන්න. ඇත්තටම මේ උපකරණයෙන් වෙන්නේ අපේ ශරීරයට විදුලි සැර වැදීමක් හෝ අපේ ශරීරය හරහා විදුලි ගමන් කර පොළොවට කාන්දු වොත් විසන්දි කිරීමක් පමණයි. නමුත් විසන්දි වීමට නම් මිලි ඇම්පියර් 30ක වගේ ධාරිතාවක් කාන්දු වේ යුතු වෙනවා. සාමාන්‍ය මිනිසාට දරාගත හැකි සාමාන්‍ය ධාරාව වන්නේ මිලි ඇම්පියර් 30ක්. ඊට අමතරව කරන්ට් ලීක් එකක් වගේ අවස්ථාවකදී පමණයි මෙම උපකරණය විසන්දි වීම සිදු වෙන්නේ. දැන් ඔයාලා කල්පනා කරන ඇති මම මේකේ අකුණු ගහද්දී ඕෆ් වෙන්නේ නැහැ කිව්වට අකුණක් ගහපු ගමන් අපේ ගෙදර ට්‍රිප් එක ඕෆ් වෙන්නේ ඇයි කියලා. විදුලි කොටද්දී විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් අවට පරිසරයේ ඇති වෙනවා. ඒ ක්ෂේත්‍රය නිසා අපේ ගෘහස්ත විදුලි පරිපථයේ එක් එක් තැන්වල ධාරාව ප්‍රේරණය වෙන්න ගන්නවා. ඉතින් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් දීපු ධාරාවට මේ ප්‍රේරණය වෙන ධාරාව ගලාගෙන යෙමේදී වෝල්ටේජ් අන්බැලන්ස් වීමක් සිදු වෙනවා. ඔන්න ඔය වෝල්ටේජ් අන්බැලන්ස් වීම නිසා තමයි අකුණු කොටද්දී RCCB එක එහෙම නැත්නම් ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්නේ. සමහරු RCCB එක තිබෙන නිසා අකුණු අවස්ථාවවලදී වැඩි සැලකිල්ලක් නැතිව විදුලි උපකරණ භාවිතා කරනවා. ඒක සම්පූර්ණ වැරදි වැඩක්. ඒ වගේම අපිට හරියටම කියන්න බෑ අකුණු ගහන්න කලින් මේ RCCB එක ඕෆ් වෙයිද කියලා. අකුණු ගැහුවට පස්සේ ඕෆ් වෙයිද කියලා. ඒ කෙසේ වෙතත් අකුණක් ගැහුවත් RCCB එක ඕෆ් තත්ත්වයේ තිබුණත් අකුණට හැකියාවක් තිබෙනවා නිසි ප්‍රමිතියකින් තොර ස්විච් බෝඩ් එකක කුමන හෝ තැනකින් ධාරාව පන්නගෙන ගිහින් ඔබගේ විදුලි භාණ්ඩයට හානි කරන්න. ඒකට හොඳම දේ තමයි වෙළඳ පොළේ ඇති ලාභ බාල බඩු භාවිත නොකර ඉන්න එක. ඒ වගේම තිබෙන විදුලි උපකරණ සේරම ප්ලග් වලින් ගලවා තැබීමත් වඩා යහපත් බව කිව්වේ. කිලෝමීටර් 10 ගානක් ඉහළ ආසේ ඉඳන් වායු ගෝලයේ හරහා තප්පරයට අඩු කාලයකින් පොළවට එන අකුණක් ට්‍රිප් ස්විච් එකේ තියෙන මිලි තප්පර එකක විතර පරතරය හරහා යෑමේ සම්භාවිතාව බොහොම අඩු එකක් වුණත් ට්‍රිප් එක ඕෆ් වෙන්න නෙමේ වොට් මිලියන ගානක් අරගෙන පොළවට කිඳා වහින අකුණක් හරියට වැදුනොත් ඔයාලා මේ කියන ට්‍රිප් ස්විච් එක එහෙම නැත්තම් RCCB එක තිබුණේ කොහෙද කියලා හොයාගන්න බැරි වෙනවා. දැන් වරල් තීරණ වෙත්‍නේ අකුණු ගැහුවා කියලා ඕවා ඕෆ් වෙන්නේ නැති බව. ඒ නිසා මේ වගේ වෙලාවන් වල විදුලි උපකරණ භාවිතයෙන් කරන ක්‍රියාකාරකම් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න තමයි නුවණට හුරු.